මං පටන් ගන්නම් යෝජක පිළේ දෙවෙනි කතිකාවේ කියපු දෙයින් ඇය කියනවා 19 වෙනි ව්‍යවස්ථාව ෆ්ලෝඩ් කියලා වැරදි තියෙනවා කියලා මං අහන්න කැමති 19 වෙනි ව්‍යවස්ථාව සම්මත වෙනකොට ඕගොල්ලන්ගේ පොහොට්ටුවේ අය ඡන්ද දුන්නේ නැද්ද කියලා 200 පාර්ලිමේන්තුවේ 225 න් 215ක් ඡන්ද දුන්නා මිත්‍ර ඒ වෙලාවේ ඔය කියන ෆ්ලෝස් පෙන්නුවේ නැද්ද මෙතුමිය කියනවා ව්‍යවස්ථාව මෙතුමිය ලැජ්ජයි තමුන්ලා තමුන්ට ඕන විදියට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරනවා මිත්‍රවරුනි මේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න තමන්ට ඕන විදියට කරන්න බෑ තමුන්ගේ අභිමතයට අනුව දේවල් කරන්න බෑ මිත්‍ර ව්‍යවස්ථාවේ මොනවාද වෙන්න ඕනේ මොනවාද කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි කියලා පැහැදිලිව සඳහන් වෙනවා මිත්‍රවරුනි ලංකාවේ මහින්ද රාජ මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 25 වෙනිදා වෙනකම් මේ දක්වල් කළා තියෙන දේවල් ව්‍යවස්ථා විරෝධී අපි ඒක හෙළාදර දකින්න මිත්‍රෝනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට ගරු නොකරන ව්‍යවස්ථා දායකයට ගරු නොකරන අධිකරණයේ තීන්දුව తీරන වලට ගරු නොකරන කතානායකවරයාට ගරු නොකරන පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් වලට ගරු නොකරන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව නඩය ඔබගේයි මගේයි සර්වජන ඡන්ද බලයට ඔබගේයි මගේයි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරයිද මිත්‍රෝනි එහෙව් නීති උල්ලංඝනය කරන අය තමයි අද මේ ඇවිල්ලා මේ ජනතාවට ගිහිල්ලා කියන්නේ let me vote මට ඡන්ද අයිතිය දෙන්න කියලා ලැජ්ජයි මිත්‍රවරුනි ලැජ්ජයි මම කියන්න මෙතන මේ අවස්ථාවේදී ඡන්දයක් ඕන වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට නෙවෙයි මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොටු නඩයට ඇයි මොකද මොවුන්ට කිසිම විකල්පයක් නැහැ මොවුන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව අධිකරණයේ ඉදිරියේ හැල්ලුවට ලක් වෙලා පල් වෙලා පැරදිලා ඉවරයි වෙන වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ හින්දා ජනතාවට ගිහිල්ලා කියනවා ඡන්දෙ දෙන්න කියලා. ඡන්දෙ ඉල්ලනවා. එපමණක් නොවේ මිත්‍රවරුනි. මේගොල්ලන්ට බලේ කෑදරයි. මේගොල්ලන්ට බලය ආරක්ෂා කරගන්න ඕනේ. කොහොම හරි හොඳින් හෝ නරකින් හෝ බලය ලබා ගැනීම තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය. මං කියන්නම් ඇයි කියලා. මොකද දැනට අභිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉස්සරහා පිට විභාග වෙන නඩු මාලාවක් තියෙනවා. මං ඒ නඩු නොවිස්ස කෙටියෙන් කියන්නම්. බිලියන 15ක මුදල් RN construction සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂල විරුද්ධව 2019 මාර්තු 7 වෙනිදා නඩුව තියෙනවා. DA රාජපක්ෂ අනුස්මරණ කෞතුක ගාගාරයේ 1,339ක් සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩුව තියෙනවා 2018 12 4 වෙනි දින. මහින්දානන්ද ගලුද්ගමගේට විරුද්ධව 2019 1 23 වෙනි දින. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමෙන් විමල් වීරවංශට විරුද්ධ නඩුව 2018 12 11 මිලියන 30ක් මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදල් විශ්වීකරණය සම්බන්ධයෙන් නඩුව 2018 11 30 වෙනිදා සිරිලිය සවියට අය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තජුරින් ඝාතනය කිරීමේ නඩුව 2018 11 20 ඇවන්ගාඩ් නඩුව බිලියන 11 හැතර ගෝඨාභය රාජපක්ෂ විරුද්ධ නඩුව 2019 2 7 මිත්‍රවරුනි මෙන්න මේකයි යථාර්ථය රැවටෙන්න එපා ජනතාව රැවටෙන්න එපා මොහුගේ පව් වහගන්න තමයි මේගොල්ලෝ දැන් ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ අපිට ඡන්දයක් දෙන්න මිත්‍රවරුනි මගේ මේ උගත් දෙවන කතිකාවිය කියනවා රට බේර ගන්න ඕනේලු රටට ආදරේලු රටේ ප්‍රශ්න తీරලු ඒකයිලු අපේ එන්නේ රටට ආදරේ මිනිස්සු කවදාවත් විය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව දමලා ගහන්නේ නැහැ මිත්‍රවරුනි පාර්ලිමේන්තුවේ පුටු කඩලා දාන්නේ නැහැ මිත්‍රවරුනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය දේපල අවභාවිතා කරන්නේ නැහැ මිරිස් කුඩු වලින් ගහන්නේ රටට ආදරේ මිනිස්සු රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා රටේ උත්තරීතර ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා මම කියන්නා මෛත්‍රීපාල සිරිසේන එදා දිවුරුන් දෙනකොට මොනවද කිව්වේ ධූරේ කාර්ය කාර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව කටයුතු කරන බවටත් ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ගෞරව බහුමානය ප්‍රතිඥා දෙනවා ඉතින් වැඩක් නැහැ කතා කළා ඔබතුමන්ලා මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඉවරයි දැන් ඇවිල්ලා මෙතන ජාතිවාදයයි බොරු කතා බොරු ලේබල් ජනතාව රවට්ටන්න අනේ අපි රටට ආදරේ කියලා කාඩ් එකක් දාගෙන ඉස්සරහට ඇවිල්ලා පෙන්නනවා මිත්‍රවරුනි ජනතාව මම කියනවා රැවටෙන්න එපා මේ අවස්ථාවේ මේකට තියෙන විසඳුම ඡන්දකට යම නෙවෙයි පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට එනම් 113 පෙන්විය හැකි එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය ලබා දීම
නීත්‍යානුකූල රජයක් පිහිටවීම එපමණක් නෙවෙයි නැතිවිලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ යළි ස්ථාපනය කිරීම තමයි මේ අර්බුදයට දෙන එකම 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 විසඳුම වෙන කිසිම විසඳුමක් නැහැ ඊට පස්සේ අපි යන්න ඕනේ ජනාධිපතිවරණයකට මොකද ව්‍යවස්ථානුකූලව එන්නේ ජනාධිපතිවරණය මම තව දෙයක් කියන්න කැමතියි ඇයි අපි ජනාධිපතිවරණය කියන්නේ කියලා මේ ජනාධිපතිවරණය ලැජ්ජයි කියන්න 62 ලක්ෂ ජනතාවගේ ජනවරමට නිග්‍රහ කරලා පස්ස දොරෙන් ගිහලා ඩීල් දාලා ලැජ්ජයි එතුමා කියනවා අද කියනවා පාර්ලිමේන්තුවේ 225 වෙනි අස්සම් කළා තිබ්බත් මම අගමැතිව පත් කරන්නේ නැහැ කියලා එහෙව් ජනාධිපතිවරයෙක් තමයි අපිට ඉන්නේ අපේ රට කොහොමද මේව කරන්නේ ඉතින් මේ අවස්ථාවේ තියෙන අපිට තියෙන එකම විසඳුම අධිකර මේ තියෙන එකම විසඳුම මේ නැවත පාර්ලිමේන්තුව ස්ථාපනය කිරීම නැවත පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ පිහිටුවීම නීත්‍යානුකූල රජයකට බාර දීම සහ ඉන්පසුව ජනාධිපතිවරණය යෑම ස්තුතියි